ලබන මාස්කන්නේ සිට මේ රටට ආනේනය කරන සියලුම කෘෂි රසායනික පොහොර කෘෂි රසායනික ද්‍රවව්‍ය මේ සියල්ල පූර්ණ ලෙස තහනම් කල්ලා මුළු රටම කාබනිික කෘෂිකර්මය කෙරෙහි යොමු කරනවාය කියන නොදැනුවත් කමින් කතා කල බයානක තීන්දුව පිළිබඳව මා කතා කරන්න. මේ රජය පවසනව බිලියන අසූුවක් මේ රටට අ්‍ය කෘෂිරසානික පොහොර සහ කෘෂි රසානික ද්‍රව්ව්‍ය සඳහා ආනේනය සඳහා අවුරුද්ධකට වැෑ කරනුව කියලා රුපියල් බිලියන අසුවක්. මේ මුදලේ ගාන හරි. නමුත් මේ වර්තමාන තත්වය යටතේ. කෘෂිරසායනික පොහොර කෘෂි රසායනික ද්‍රවව්‍ය නොමැතිව පුළන්ද අද වර්තමානයේ වගා කරන වී එලවලු පලතුරු වගා කරන්න පුළුවන්ද කියන එක අතිකරු ජනාධිපතිතුමා නොදන්නවා වෙන්නට ඇති. නොත් කෘෂිකර්මය පිළිබඳව මනාදැනුමක් ඇති විශ්විද්‍යාල ආචාර්ಯවරු මහාචಾර්ಯවරු ಕෘෂಕರ್න දෙපಪර්ಥමේන්තුವේ ේෂ් අය මේ පිළිබඳව දන්නು. මම මෙහෙම කියන්නේ. අ රටේ වගා කෙරෙන වී එළවලු පලතුර මේ සියලු ද්‍ර්‍යවල මේ බෝගවලෙන් සියට අනු අටක් දෙමහු වර්ග වැඩිදිියවුණු කළ හියිබ්‍රීඩ් වර්ග කියල කියන්න දෙමුහු වර්ග. ඒවා දෙමහුම් කරලා තිබෙන්නේ ඒවාඒ ජාන සැකසීම සිද්ධ වෙලා තිබෙන්නේ කෘෂී අසානික පොහොරවලට කෘෂි අසානික ද්‍රව්‍යවලට අදි සංවේදිතාවයක් ඇති වෙන විදිහට. කිසි ආකාරයකින් රසායිනික පොහොර කෘෂ්රසානික ද්‍රව්‍ය නොමැතිව වගා කරන්න ගියොත් ගහේ කොලටික හැදේයි මල් හටගන්නේ නෑ ගෙඩි හටගන්නේ කරල් හටගන්න නෑ. මම කාබික කෘ්කකාර්මයට විුද්ධක නෙක්න මේ පිළිබඳව ම කියන්න. නොත් කාබනිික කෘෂ්කර්මය කියන එක රටක ඇති කරන්නට ඕනේ අවුරුදු විශ්සක පමණ කාල පරාසයක් පුරාවිිස්ුරුවා හරිබින්. ච්ේදෙන් පරිච්චේදේ පරිච්චේදෙන් පරිච්චේදය ක්‍රමක්‍රමණයාායිතු දෙයක්. අපි දන්නව භූතානය කාබිනිික කෘෂ්කාරමි කරට හැටෙට හැර වුණේ කිවබාව කාබික කෘෂ්කාර්මි කරටක් හැටට හැදුනේ මෙන මේ අස්කාරයට. අර නොදන්න අන්ඩර දෙමලට ගොස් වරිගේ නසාගත්තා වගේ කියන කතාව වගේ නොදන්න දෙයක් ොදන්න පරදි රදි පදෙස්වලින් කරන්න ග හිල්ලලා රටක් ජාතියක් විනාශය කරාගෙනයන්නට මේ රජය ගත්තා වූ තීන්දුව වෙනස්කරනලෙ සයි අපේ සමග ජනබලවේගේ හැටියට බලකර කියන්නේ. මම ගෙනාබා කිසියාම් නියදිටික, ක්ෂාම්පලටිකා. අද වෙළඳපුලේ දකින්නට තියෙනවා මේ පැණිකොමඩු වර්ගය. මේ පැනිිකොමඩු ස්රති පිච්ච හෙෙන් කොමඩු නෙමෙීමේ. ඉස්සරතිපිච්ච හේෙන් වට්ටක් අනෙමීමේ. මේක දෙමුහු හයිබ්‍රඩ් පැණි කොමඩු වර්ගයක්. මම ජනාධිපතිතුමා සමග කෘෂ්කරර්ම ඇමතිතුවා සමග ජනාධිපතිතුමාට උපදෙස්තන දුර්වල අමනෝගජ උපදේශකයන් සමඟ වාද කරන්න සූදානම් මාධ්‍ය ඔස්සේ. මේ පැණි කොමඩු කෘෂිවසානික පොහර ෘෂිරසායනික ද්‍රවවෙන් තොරව වවන්න පුළුවන්න්න කියලා. මේ නොෙක් එලවලු වර්ග මං මේ නියදි විදිහට ගෙනවෙේ. මේ අමුමිරිස්. මේ අමුමිරිස් දෙමුහු අමුමිරිස්. මේ බ කෘෂ්කාරම නැතු හයිබ්‍රජ් කෘෂ රසානික ද්‍රව්‍ය නැතුව කෘෂ් රසානික පහොර නැතු වගා කරන්න පුළුවන්ද. නමුත් පාරම්පරික බීජ වර්ගාපට තිබුණා නං. ඒවායේ තත්ව යාපි වැඩි කරලා ගුණනය කරලා මල්ටිපලයි කරලා. ABCAB. ජසූදානම් කරගත්තනම් ඒකට යහ විශාල කාලයක් යනවා. එහෙමනං අපට පුළුවන්කම ලැබෙනවා. කාබික කරෘෂ්කර්මයට යන්න ඒකයි ම කිවේ කාබනිි කෘෂ්කර්මික වැඩ සටන හොඳ වෙන්නේ අවුරුදු විශසක පමණ කාල පරාසයක් ඔස්සේ.